করো, শুধু করো। এ দেখো, হ্যাঁ দেখো, নারিয়াটা হুকি বানে দেবা আপে হলো কেন দিকে আমাটা হুডু। হ্যাঁ মেয়ে রোতে হিটুয়া দেবা লঙ্কাবে ইন্দ জনতাব মোটা হুকি আই কিয়া। হ্যাঁ ভাই হুটে আপু আগে ওয়াইস সেট করা হিটুয়ে না হুকি আন আপে হলো খেলো ঠিক গেলে হুডু আজ বরে বান্তিয়েন মে নারিয়াটা මේ නරියට හූකියපුක ගැන කොළඹ විශ්වවිද්‍යාලයේ ඈ මේ 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 හැකල්ටිය කොල්ල කරලා ටික විශේෂේම නීතිය හදාරන මේ නීතිවේදියාට මූ 70 පැන්න මල පෙරේතයාට හූකියපුක ගැන අම්මට හුදු පුතේ සුදෝ ඔබ දැක්කද සුදෝ ඒක පොඩ්ඩක් බලපියකෝ යකෝ 2,20,00,000ක් ජනතාවට සන්තෝෂ වෙන්න ඕන කාරණාවක් මූ හිතන් හිටියේ මේ ශ්‍රී ලංකාව කියන දූපතේ ඉන්නේ අලුගෙට්ටේරුව ටිකක් කියලාද අනේ පුතේ මගේ වචනින් කිව්ව සුදෝ මේකා හිටන් හිටියේ ලංකාවෙම ඉන්නේ නපුංසකයෝ එහෙම නැත්නම් අර තොගේ වචනින් කිව්ව පොන්නියෝ කියලා මූට තේරෙන්නේ නැති නේද බං කවුද පොන්නයා කියලා දැන් මොකද්ද බුලේ අද උනේ ඈ උන් හිටියේ හැටි අන්න නීතිවේදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් රනිල් රාජපක්ෂට අම්මට හුඩු හිට්ලර්ට හුවක් ගහනවා යකෝ පට්ටාතල් මේකා හිතුවාද ලංකාවේ 134 පිස්සංකොටුවේ පිස්සු විසින් ජනතාවගේ කැමැත්තෙන් තොරව පත් කරාම අර පට්ට ටිකක් දැම්මනේ පළවෙනිම පත්වීම ගත්ත ගමම්ම පාර්ලිමේන්තුවේ ඉඳලා කෙලින්ම ගියේ ආරක්ෂක හමුදාවන් ඉස්සරහට ගිහිල්ලා ආරක්ෂක හමුදාවන්ගේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය මොරාල් එක නැග්ගුවා කවුද රනිල් රාජපක්ෂ හිතුවා විධායක ජනාධිපති තනතුර හම්බුණා බන්දේසියක තියලා අරගලයට ගැහුවා මම තමයි පොර කියලා මම තමයි හිට්ලර් කියලා පාර්ලිමේන්තුවෙත් කිව්වා ඊට ඉස්සෙල්ලා ගියානේ අර තලවතු කොට තිබ්බේ ආරක්ෂක මූලස්ථානයේ උදාහමුදා මූලස්ථානයේ ගිහිල්ලා හැමෝටම පෙන්නුවා ඔව් ඔබලා ඉන්න ඕනේ මා සමග මගේ රජයේ සමග ශ්‍රී ලංකා පොලිසිය ත්‍රිවිධ හමුදාවම ඉන්න ඕනේ රජය ආරක්ෂා කරන්න ලොක්කා දැනගත්තොත් හොඳයි ශ්‍රී ලංකාව පොලිසියට පඩි ගෙවන්නේ ඔයාගේ 5th lane එකේ ගෙදරින් හම්බුගෙන සල්ලි නෙමෙයි මැද මූලන ගම් කබරෙන් ගේන සල්ලිත් නෙමෙයි ශ්‍රී ලංකාවේ ජනතාවගේ බදු මුදලින් තමයි ශ්‍රී ලංකා පොලිසිය ත්‍රිවිධ හමුදාම පඩි නඩි ගෙවන්නේ ඔවුන්ට ඒ රැකියාව වෙනුවෙන් මහ ජනතාව ආරක්ෂාව වෙනුවෙන් මහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්මයි ඔය ආයතන පිහිටවලා තියෙන්නේ ඉතින් රනිල් රාජපක්ෂ හිතන වණං මේ ඔබගේ කාලේ කියලා නෑ මචෝ මේක අපේ කාලේ කාලේ වෙනස් තාලේ වෙනස් කියලා අපි හැමදාම කියන්නේ ඒකයි මිනිසුන් තමන්ගේ බලය තේරුම් ගත්ත දවසට මේ 225 සහ කසඩ ජනාධිපති උරු කියන උන්ව එළියට පයින් ගහලා දාන්න හරි මෙහෙම ෂණිකයයි යන්නේ ඒවා අපි ඉතිහාසයේ විසින් පෙන්නලා දීලා තියෙනවා හැබැයි අර 134 හිතුවා යන එන මන්නේ රෙද්දි රෙවිලා ඉන්න නිසා අපේ එකම ගැලුම්කාරය අපේ එකම ආරක්ෂකයා රනිල් රාජපක්ෂ ඉතින් ඒ නිසා ඔහු නිසා තමයි අර කපුට ඇවිල්ලා ලංකාවට එල්ල කිව්වේ ඒක නියම තෝරා ගැනීමක් කියලා ඈ වල් පරයෝ ඇයියකෝ අපි උඹලාට පාර්ලිමේන්තුවට යවන්න උඹලාගේ වේදිකාවල ගිහිල්ලා මේ සුදාත් කතා කරනකොට තොපිලා කිව්වේ කොහොමද අර බොල්ගොඩ සිංහයා කියලා ඉන්නේ නිකන් නරි පැටියෙක් නරියා කිව්වේ මහ බැංකුවට වල කඩපු එක කියපු එක අර කූකු පැටියෙක් වගේ දෙදකින් පිලිප් ගුණවර්ධන ආවොත් අහයි පුතේ ඇත්තටම උඹ අපේ පුතාද මමයි අම්මයි අර ඒ ක්‍රියාවලියේදීලා හදපු පුතාද පුතේ අපරාධ පුතේ ඔබ රටේ මිනිසුන් කියන්නේ විශේෂයෙන්ම අවිස්සාවෙල් ජනතාව ඔබට කිව්වේ බොල්ගොඩ සිංහයාගේ පුතා කියලා මං හිතුවේ නෑනේ පුතේ ඔබ වගේ මෙහෙම නරියෙක් මා විසින් ජාතක කරේ කියලා කොහේ හරි ලෝකෙක ඉඳලා හිතෙනවා ඇති තුක් නොදකින් මෙහෙම එකෙක්ද මම ජාතක කරේ කියලා. ඉතින් තාත්තලාටත් දුක හිතෙනවා ඇති. අපරාධේ මේ වෙලාවේ ඒ කාලේ කොන්ඩොම් තිබ්බද? මං හිතන්නේ තියෙන්නේ නැතිනේ මං අර ඒ කාලේ කල්පනා කරේ අර ප්‍රෝග්‍රෑම් වලත් කිව්වේ හම්බන්තොට අර ඩීඒ රාජපක්ෂල ඒ කාලේ අර රමණේ දෙනකොට කොන්ඩොම් එහෙම තිබ්බනම් මේ වගේ කාලකණ්ණි ටිකක් රටට බිහි වෙන්නේ නැහැ නේ කියලා ඒ වගේම තමයි. කොස්ගම මහගෙදර තියෙන කොස්ගම අවිස්සාවෙල් කොට්ටාසේ ඒ සිංහයා බොල්ගොඩ සිංහයා ඒ මොහොතේ හිතුවා නම් යූස් කරා නම් අර වගේ දෙයක් අනේ කොච්චර සැපතක්ද හිතෙනවා මේ වගේ තාත්තාට අවනම්බුවක් නොවන පුතෙක් බිහිවෙ නොවන්න තිබුණා නේද කියලා මේක විහිළුවකට ගන්න බෑ රටේ මහජනතාවට කියන්නේ මේ තරුණ කොටස් එසේ මෙසේ විදිහට නම්මන්න බෑ
ලෝකයට සාපේක්ෂව අපේ රටේ තාරුණ්‍ය දැන් මේ මොහොත වෙන විට බුද්ධිමත් මට්ටමට ඇවිල්ලා තියෙනවා. අපි වැඩි හිටියෝ හැටියට මුන්ට යූස් වුණා. එහෙමනේ ඔබත් මමත් වැඩි හිටියෝ හැටියට මේ සම්පූර්ණ ක්‍රියාවලියට වග කියන්න ඕන. මුන්ට ලංකාව කියන සුන්දර දේශයේ මේ පුණ්‍ය භූමිය පතබාවන්න මුන්ට බලතල ටික දීලා ඇරියේ මුන්ට පවර් එක දුන්නේ අපි. එහෙමනම් තාරුණ්‍ය අපිට කියනවා උඹලා කරපු ඔය වැරද්ද තවදුරටත් කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ඒක තමයි බය නැතුව ආරක්ෂක හමුදාවන්ද විධායක බලතල සහිත ආ ත්‍රිවිධ හමුදාවම අතේ තියාගෙන මමයි හිට්ලර් මමයි පොර කියපු ඒ කසඩ නරිල් වික්‍රමසිංහට පෙන්නුව ඌයි තමසිට තමසිව අපිට ගානක්වත් දෑ ඌයි ඔය හූ කියලා පන්නල ඇරියේ මේකෙන් බුද්ධියක් තියෙනවා නම් රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයාට බුද්ධියක් තියෙනවා නම් හොඳම දේ තමයි මහ ජනතාව වෙනුවෙන් මහ මැතිවරණයක් පවත්වන්න අන්න බලය උරගා බලන්න තමන්ට කැමැත්ත තියෙනවද ග්‍රවුන්ඩ් එකේ එහෙම නැත්නම් මහ ජනතාවගේ කැමැත්තෙන් රයිට් නැවත එන්න පුළුවන්ද මහ ජනතාව පිළිගන්නවා නම් අපිටද ප්‍රශ්නයක් නැත නමුත් එහෙම පිළිගැනීමක්ද නැත ඒ නිසා අවධාරණය කරනවා තමන්ට ඕන විදිහට මේ භූමියේ ඔය බලය යොදවන්න බෑ ඒකට මිනිස්සු කැමති වෙන්නේ නැත හිතනවා නම් මිනිස්සු බයෙන් ඉන්නේ කියලා බය කරලා තියාගන්න පුළුවන් කියලා ඒක ලොක්කා වෙන්නේ නැත ඒක තමයි අද අපි ඉතිහාසයේ හූ වරින් වර හූ ප්‍රකාශවල ඇවිල්ලා තියෙනවානේ හූ සංග්‍රහ වලින් සංග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඔන්න පෙන්නුවා තග දාගෙන හිටපු රනිල් වික්‍රමසිංහ හිට්ලර්ට පෙන්නුවා හිට්ලර්ට වෙච්ච දේ කරගන්න එපයි කියලා සිග්නල් එකක් තමයි දුන්නේ. හිට්ලර් ලොක්කා ඔයා දන්නවනේ හිට්ලර් සිය දිවි හානි කරගත්තා. මතක් කරනවා හිට්ලර්ගේ භූමි දාන කරපු ඒ භූමි දාන භූමියද අද නැත එතන තියෙන්නේ ජර්මන් වල කාපාකික බවද මතක් කරනවා. ඒක මතක තියාගන්න රනිල් වික්‍රමසිංහටත් දරුවෝ නෑ හැබැයි දරුවෝ ඉන්නවනේ මතක් වෙන්නේ අනේ මගේ තාත්තාගේ සොහොනද මුන් විනාශ කරයි කියලා එහෙම මතක් වෙන්න දරු සම්පතක් නෑනේ ඊළඟ ආත්මෙදිවත් ප්‍රාර්ථනා කරන දරු සම්පතක් ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරන ඔබට ඒ සේම ප්‍රාර්ථනාවන් කරගන්න හැබැයි ඒ මනුෂ්‍යාත්මයක් ලැබුවොත් විතරයි මිනිස්සෙක් හැටියට මේ භූමියට මේ දේශයට මිනිසුන් උදෙසා එහෙම වැඩ කරොත් පමණයි නැත්තම් යන්නේ කොහෙටද කියලා ඔයාම ධර්මයේ දන්නවනේ ධර්මයේ දන්න ඔයාම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මා මේ භූමියෙන් චුත වූ පසු කොහෙටද යන්නේ කියලා කොහොමද සීයේ හරි චෝක් නේද අම්මට හුදු කොල්ල මට කියන්න වචන නැ ඈ රණීට ඇරපු ඇරිල්ලද අනේ ගිහින් නැ කොල්ලන්ට කියපන් උම්මා කියලා ආ බං කොල්ල මොකද්ද බං ඒ පින්තූරේ ඒ කවුද බං ඉන්නේ මහින්ද රාජපක්ෂනේ දින්නේ ඈ බං කොල්ල ඒක අප්‍රසන්න වැඩක් වැඩක්නේ බං පේන්නේ මහින්ද කාටද ජැක් ගහන්නේ 100 100ට පේනවද 100ක ජැක් එකක් කියලා ඔව් බං දෙන්නට දෙන්න ජැක් ගහ ගන්නවා නේද උඹලට පේන්නේ නැද්ද බං මුන් දෙන්න උඹලට අරියෝ කියලා ඒක තමයි 100 අපිට තේරලා තියෙනවා මුන් දෙන්න එක්කහු වෙලා අපිට අරිනවා කියලා ඒ නිසා තමයි රටේ ජනතාව ඔක්කොම එකතු වෙලා මුන්ට අරින්න අපි ලෑස්ති වෙන්නේ